महा विशाल बरपतल अकुशल पत्न ओण तरम तीन जीवित अपीट विरा ओणम तराकुट इहल पेलकुट उनाकुट उना बोहम अडूगत मे तत्ते हरी पोदी हदिस्तरण देवाल महा विशाल भयानक कमकती है एक बुधहा मुद्रोकिया यमकरा पेर विशेष හරියට අපි කැඩපතකින් මූණ බලලා ඒකේ අඩුපාඩු ටික හදන්න උත්සාහ කරන්න වගේ කරන්න පෙර මොකක්ද මේකේ තියෙන හොඳ මේක මට හොඳයිද අනිත් අයට හොඳක්ද වෙන්නේ අපි හැමෝටම හොඳක්ද වෙන්නේ මේක කරලා මට සතුටු වෙන්න පුළුවන්ද වගේ කාරණා ගැන හිතලා තමයි විමසිලිමත් වෙලා තමයි අපි ඒක ක්‍රියාත්මක කරන්න ඕන කියන එක අවබෝධ කරගන්න ඕන එක දවසක් බුදුහාමුදුරුවොත් එක්ක ඔන්න ආනන්ද හාමුදුරුව පින්දපාතේ වඩින වෙලාවක ගොවිය කුඹුරක් සීසාමින් හිටියා කුඹුර දෙස බැලුව බුදුහාමුදුරෝ ආනන්ද සර්පයා දුටුවාද කියලා ඇහුවා මේ වාක්‍ය පුතේ සාමාන්‍ය හරීම ජනප්‍රිය අපේ බෞද්ධ සමාජයේ නමුත් මේ කතාව දන්න අය ටිකක් අඩුයි පේන සර්පෙක් හිටියේ නැහැ ආනන්ද හාමුදුරුවන්ට තේරුණා බුදුහාමුදුරෝ සර්පයා කියලා අදහස් කළේ මොකක්දද කියලා කුඹුරක හොරු පිරිසකට මගේ හැරුණු මුදල් පසුම්බියක් ගෙනයි බුදු හාමුදුරුවෝ මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ආනන්ද හාමුදුරුවෝ බුද්ධිමත් විදිහට මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන සර්පයා දිතිනි ස්වාමීනි කියලා පිළිතුරු දුන්නා දැන් මේ සර්පයා කියලා උපමාවට අරන් තියෙන්නේ අර කොරු අතරින් නිකන් නොහිත වැටිච්ච මුදල් පසුම්බියක් කුඹුරකට තමයි ඒක වැටිලා තියෙන්නේ මොකද කලින් දවසේ ගෙදරක් මංකොල්ල කාලා හොරු පිරිසක් මේ මුදල් රැගෙන යනකොට ඒ වස්තුව රැගෙන යනකොට ඒ කුඹුර අසලෙන් තමයි ගිහින් තියෙන්නේ. ඒ අනකොට එක මුදල් පසුම්බියක් මේ කුඹුර අසල වැටිලා තිබිලා තියෙනවා. ආනන්ද හාමුදුරුවේ බුදුහාමුදුරුවේ පින්දපාතේ වඩින උදෑසනක මේ කුඹුර අයිතිකාර ගොවිය කුඹුරේ සීසාන කටයුතු කරමින් ඉන්න අතර තමයි මෙතනින් වැඩම කරලා තියෙන්නේ. ඔන්න එයාටත් ඇහෙන්න එක්ක තමයි ආනන්ද සර්පයා දුටුවාද කියන ප්‍රකාශය කරේ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ තේරුම් ගත්තා සර්පෙක් නන්නේ. මේ මුදල් පසුම්බිය ගැන තමයි උන්වහන්සේ කියන්නේ කියලා ඔහු ස්වාමීන් වහන්සේ සර්පයා දිටිමි කියලා පිළිතුරු දුන්නා. එතකොට මේ ඔන්න දැන් මේ වෙලාවේදී පුතේ රජතුමාගේ දැන් රාජපුරුෂෝ හොරු හොය හොයා යන වෙලාව. දැන් ඔන්න බුදුහාමුදුරුවෝ මෙතනින් නික්මිලා ගියා. ගොවියා යාට පුරුදු විදිහටම කුඹුර කොටමින් හිටියා. නමුත් එක පාටම රාජපුරුෂය මේ ගොවියාව අල්ලගෙන ගියා. මොකද උනේ එතන අර මුදල් පසුම්බිය වැටිලා තිනින්ද මෙයා තමයි හොරෙක් මෙයා හොරෙක් කියලා අල්ලගෙන ගියා අල්ලගෙන මොකද ඉස්සර කාලේ පුතේ අද වගේ මේ මානව හිමිකම් බලන්නෙත් නැහැ වෙනම සෝදිසි නෙවුම් කරන්නෙත් නැහැ තව කොයි හරි මණ්ඩලයක්පත් කරලා ඕක ගැන විමසිලිමත් වෙන්නේ නැහැ නේද ඉස්සර පුතේ රාජනීතිය තිබ්බේ එක පාටම රජතුමා හිතුවොත් මරන්න ඕන කියලා මරනවා තමයි ඉතින් මේ මිනිස්සුන් හරියට බය වුණා දැන් නොකරපු වරදකට තමයි මේ රාජපුරුෂෝ දැන් මෙයාව අල්ලගෙන ගියේ අර මුදල් පසුම්බිය කුඹුරේ තියනවා දැක්කපු නිසා. ඔන්න දැන් මෙයා අල්ලගෙන ගියාට පස්සේ ටිකක් මරණ බව දන්න නිසා අපිනවත් මැරෙන්න අපි හැමෝම බයයිනේ. ඉතින් මෙයාටත් නිකන් උන්මත්තක වගේ වුණා. සිහිය ටිකක් විකල් වුණා. මෙයාගේ වැඩේ කියන්න ගත්ත මේ ගොවියාගේ වැඩේ අර රාජපුරුෂෝ දැන් මරන්න ගිනියනකොට සර්පයා ආනන්ද සර්පයා දුටුවාද? දිටිමි ස්වාමීනි දිටිමි. ඔන්න ඔය වචනේ කොච්චර හරි කියන්න ගත්තා. එතකොට අර මිනිස්සු ටික කල්පනා කරන්න ගත්තා මෙයාට මොකක් කරේ අසනීපයක්ද එහෙම නැත්නම් මේක මොකක් කරේ විශේෂ දෙයක්ද දන්නේ නැහැ කියලා රජතුමාට දැනුම් දුන්නා. රජතුමා ඒක නිසා මේක බුදුහාමුදුරුවොත් එක්ක සම්බන්ධ මොකක් කරේ වචනයක් නෙමෙයි මෙයා මේ කතා කරන්නේ මේ ආනන්ද කියන්නේ මේ බුදුහාමුදුරුවොත් එක්ක ඉන්න මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්නේ. ඒක නිසා ඔන්න බුදුහාමුදුරුව හම්බු වෙලා මේ පිළිබඳ විමසා සිටියා. ආන් ඉවලදී බුදුහාමුදුරුව ඇත්ත විස්තරේම පැහැදිලි කරා. ඒ කාලෙදි පුතේ මෙහෙම සාක්ෂි කැඳවණේ නැහැ. බුදුරජාණන් වහන්සේට තිබ්බ අර ගෞරව භක්තිය නිසා රජතුමා තේරුම් ගත්තා මේ බුදුහාමුදුරුව කියන්නේ ඇත්ත කියලා. ඉතින් එහෙම කවදාකවත් නිදොස් අයටත් නිදහසක් ලැබුණේ නැති ඒ කාලෙදි
උන්වහන්සේගේ කරුණාව නිසා ඔන්නේ ගෝවියා නිදහස ලැබුවා. හැබැයි පුතේ මේට අදාළව උන්වහන්සේ ගාථාවක් එක්ක මේ කතාවේ මේ සිදුවීම කියලා දෙනවා. මෙන්න මෙහෙම. නතං කම්මං කතං සාදු යං කත්තා අනුතප්පති. යස්ස අස්ස මොකෝ රෝදං විපාකං පටිසේවති. යම් ක්‍රියාවක් නිසා පසුතැවිල්ල ඇති වේද කඳුළු පිරි දැසින් යුතුව අඬමින් විපාක විඳීමට සිදු වේද එවැනි ක්‍රියා නොකිරීම හොඳයි අමිහිරි අසතුටුදායක දුක්ඛදායක ප්‍රතිඵල ලැබෙන ක්‍රියා බව ක්‍රියා නරක බවයි මෙම ගාථාවෙන් අපට කියලා දෙන්නේ ඒ කියන්නේ वचन वलिन दोस मंगेमें वचने वेरदी कर ගහගෙන බැනගෙන ගොඩක් දේවල් කරගෙන දැන් ඔන මිනී මාරුවෙක් කියලා හිතන්නේ එයා හිතන අපරාධේ මම මේ වගේ පව් වැඩක් කරේ මට තව ඉවසන්න තිබ්බා ඊට පස්සේ අඬනවා වැළපෙනවනේ මම මේ කරගත්ත දෙයක් කියලා ඕම් වැළපෙනවා ඉතින් පුතේ මේ වගේ ක්‍රියා මිහිරි දේවල් නෙමෙයි හොඳ දේවල් නෙමෙයි කියන එකයි අපි තේරුම් ගන්න ඕන ඔන්න පුතේ බුදුහාමුදුරුවන්ගේ කාලේ සුමන කියන මල් කරුණික ඒ කියන්නේ මල් වෙලෙන්දෙක් ඉඳලා තියෙනවා දවසක් එයා බිම්බිසාර රජුරවන්ට මල් අරගෙන යනකොට භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන සවනක් රැස් සිහිදුවමින් ශාන්ත ගමනින් මහමග වඩින බුදුරජාණන් වහන්සේව දැක්කා. මම මේ කතාව පුතේ මම තවත් ධම්මපද යෙන් උපුටගෙන අරගෙන ආවා. මේ කතාව හරි ලස්සනට තියෙනවා. ඒ කොටසත් අපි ඉගෙන ගමු. ඔන්න දැන් මේ විදිහට මේ එනකොට මේ ලස්සන ශාන්ත දර්ශනය දැක්ක සුමන මාලාකාරයාට හරිම සතුටක් ඇති වුණා. ශ්‍රද්ධාවෙන් හිත පිරීලා ගියා. බුදුහාමුදුරන්ගේ රූපය දකින්නකොටම පුතේ ශ්‍රද්ධාව කියන එක මහා විශාල ගොඩක් මතුවෙන එක අපිට වචන වලින් විස්තර කරගන්න බැරි තරම්. නේද? ඉතින් එයා හිතුවා රජුරෝ මොන දඬුවම දුන්නත් Taman අරගෙන යන මල් බුදුහාමුදුරන්ට පූජා කරනවා කියලා. සුමන ඉතාම ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරන්ට මල් පූජා කළා. ඒ මල් ටික උන්වහන්සේ වටේ මල් වියනක් වගේ තැම්පත් වුණා. වියනක් හැදෙන්නේ මෙහෙම මේ විදිහට. ඉහළ. ඊට පස්සේ මේ අසිරිමත් සිදුවීම දැක්ක බොහෝ අය සාදුකාර දෙන්න පටන් ගත්තා. සුමන ජීවිතේ කවදාකවත් එදා වගේ සතුටක් විඳලා තිබුණේ නැහැ. රජුරෝ සුමන මල් කරුවේ උතුම් ක්‍රියාව පිළිබඳ පැහැදිලා ඌට ප්‍රශංසා කරලා බොහෝ තෑගි භෝග දුන්නා. සුමන මල්කරුගේ හොඳ ක්‍රියාව මුල් කරගෙන බුදුහාමුදුරුවෝ මෙන්න මේ ගාථාව දේශනා කළා. පංච කම්මං කතං සාදු යං කත්වා නානුතප්පති. යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. යම් ක්‍රියාවක් නිසා පසුතැවිල්ලක් ඇති නොවේද? එහි විපාකයේ සොම්නසින් මිදිය හැකියිද? ඒ කියන්නේ සතුටි. සොම්නස කියන්නේ සතුටට තවත් සමාන පදයක්. සොම්නසින් මිදිය හැකි වේද? එවැනි ක්‍රියා කිරීම හොඳයි. මෙම ගාථාවෙන් කියවෙන්නේ අමිහිරි නොවන සතුට සොම්නස ලැබෙන හොඳ ප්‍රතිඵල ලැබෙන ක්‍රියා හොඳ බවයි නේද? එයා කරපු හොඳ වැඩේ හිත හිතා සතුට වෙන්න පුළුවන් දෙයක් නේද? කොයිතරම් පිනක්ද? ආන් මේ විදිහේ වැඩ තමයි අපි හොඳ ක්‍රියා කියලා අඳුර ගන්න ඕන. එතකොට මේ කතා දෙකෙන් අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. පසුතැවෙන්න සිද්ධ වෙන කිසිම කටයුත්තක් අපි කරන්න හොඳ නැහැ. පාඩම් නොකර කම්මැලිකමට නිකරුණේ කාලය ගෙවා දැම්මොත් හොඳට ඉගෙන ගන්න බැරි වෙනවා නේද? ඉගෙන ගන්න බැරි වුණ කී දෙනෙක් අද ඒ ගැන හිතලා පසුතැවෙනවද? වැරදි වැඩ කළොත් පසුව ඒ ගැන හිතලා දුක් වෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඔන්න හොඳ දුවා පුතාලා වගේ හොඳ ආදරණීය දරුවෝ වගේ පසුතැවීමට හේතු වන ක්‍රියා නොකර ඉඳීමත් සතුට විය හැකි ක්‍රියා පමණක් සිදු කිරීමටත් අපි හොඳින් හිතට ගන්න ඕන. දැක්කා නේද?
ඉගෙන ගත්තේ නැති අද කී දෙනෙක් අයියෝ මට ඉගෙන ගන්න බැරි වුණානේ කියා හිතනවා කුලිය වැඩක් කරනකොට හිතනවා අපරාදී මේ තරම් මට දුක් විඳින්න උනේ හරියට ඉගෙන ගත්තේ නැති නිසානේ එහෙම කියලා හිතනවා පුතේ ඇයි ඒව අපි හිතන තරම් ලේසි රැකියාවක් නෙමෙයි කය වෙහෙසවන රැකියාවක් ගොඩාක් පුතේ බොහොම දුෂ්කර රැකියාවක් ඒව මේ නරකයි කියනවා නෙමෙයි නමුත් ඔයාලට ඉගෙනගෙන ජීවිතේ ඊට වඩා බොහෝ දේවල් කරන්න හැකියාව ලැබෙනවා ඉගෙන ගත්තා නම් अनीत व्यापारोनी मनोद मंग अलुते मगे व्यापारे वर्धने देवा सलसुम करोनी कोहोमद देवागे देवल हितिया हेतु अध्यापन मट बहुम मुन व्यापारे पटंगा एक निशा अन्न हिम सत्ट विधियम मगे उदाहरण टीका तेन अंदेम पोता इंकरणवा इद मोदति पेच्च मोदति कत पुण्यो उभयत्त मोदति सो मोदति सो पमोदति दिस्वा कम्म विशुद्धि मत्तनो सूत्र पिटके पुते बुद्ध कनिकाय तमाय अपि मे धम्म पदे किन कोटस अपि इगेन गन्ने मेके पुते तीन 16 वेनि गाथाव तमाय मे कथा करन्न हदन्ने मे तुलिन कियन्ने मिनिसा मेलव हा परलव सतुट लबन्ने केबदु आकारेन देयन्न पहेदिलि करनवा इहत गातावे सामान्य अदहस वेन्ने पिंकर तनत्ता मेलव परलव यन देलवदीन तमा विसिन करन लद पिरिसुदु क्रिया वन देक वडात सत्तुटट पत्तेनवा कियला यने अप्पि पुते करपु होंद देवाल देकला अप्पिट मुकद वेन्न पुना मेलव परलव वशेन अप्पि करन लद पिरिसुदु क्रिया निवेरदि क्रिया वन देक अप्पिट सत्तुट वेन्न पुलुवन मम हेमदाम कियन अप्पि करन हेम देकटम ඒකට අනුරූප කර්මයක් සකස් වෙනවා. එතකොට අපිට ඒව තමයි පුතේ මෙල වශයෙන් උත් පරලෝ වශයෙන් උත් අපිට දැක දැක හිතන්න වෙන්නේ. පින් පොතක් ලියන එකෙත් මූලික පරමාර්ථය හොඳ වැඩ කර කර හොඳ දේවල් ගැන හිත හිතා සතුටු වෙන්න ඔයාට අවස්ථාවක් හොයලා දෙන එක. දැන් පේනව නේද ඔයාලා මේ පාඩමස්සේ ප්‍රායෝගික වෙලා තින්නේ කොහොමද කියලා. නේද? දැන් කෙනෙකුට හිතුණා නම් අපෝ ඒක නිකන් වැඩ කර නැති වැඩක්. ටීචර්ගේ ඔය ගෙදර වැඩ මොන වැඩක්ද? අපිට වැඩ නැද්ද කියලා වගේ හිතපු කෙනෙක් හිටියා නම් එයාට මේ පාඩමෙන් තේරෙන්න ඕනේ ඒක කොච්චර ඔයාලට ප්‍රායෝගික වෙලාද කියලා. හරි. මෙලව උපන් සෑම සත්‍යයකම සතුටට ප්‍රිය කරනවා. අපි හැමෝම සතුටින් ඉන්න හරි ආසයි. සතුට ලබා ගන්න අපි විවිධ ක්‍රියාවන් කරනවා. විශේෂයෙන්ම මිනිස්සු සතුට ලබා ගැනීමේදී කරනු ලබන ක්‍රියාවන් වඩා සුපරීක්ෂාකාරීව කළ යුතු බව තමයි මේන් අවධාරණය කරන්නේ. ඒ එසේ විය යුතු වන්නේ මිනිසා බුද්ධිමත් කෙනෙක්. නේද අපි හොඳට සුපරීක්ෂාකාරී විමසිලිමත් හැම වෙලේම ක්‍රියාත්මක වෙන්න ඕනේ. සතුටු වෙන්න කියලා අපි සතු මරනවා නම් නේද සමහර අය සතුටු වෙන්න පුතේ ඔය විදේශ රටවල බොහෝමයක් අය සතුටු වෙන්න කියලා සතියන්ති මොකද දන්නවද කරන්නේ? මාළු අල්ලන්න යනවා, සත්තු දඩයන් කරන්න යනවා. ඔන්න ඔය වගේ දේවල්. සමහර අය විවිධ ආපන ශාලාවලට යනවා. ඒ වේ පුතේ සත්තු ඇති කරනවා. ඒ සතාව තෝරා අරගෙන එවිලෙම තමයි මරන්නේ. ඔයාලා ඒව ගොඩාක් වෙලාවට අන්තර්ජාලය හරහා දැන් දකින්න ඇති. එතකොට පුතේ සතුටු වෙන්න අන්න එහෙම දේවල් කරනවා. හිංසාකාරී වැඩ කරනවා, නරක වැඩ කරනවා. තමන් බුද්ධිමත් නිසා මිනිස්සු කියන අය මනසින් උසස් අය නිසා යමක් කරන්න කලින් කැඩපතකින් තමන්ගේ ස්වභාවය බලනවා වගේ කරන දේ දිහා හොඳට හිතලා බලලා කරන්න ඕන කියන එක දැන් අපි දැන් තේරුම් අරන් ඉන්න ඕන.
බුදුදහම තියෙන්නේ කාටද? නැනවත් මිනිස්සුන්ට නේද? ඒක නිසා තමයි බුදුහාමුදුර ඔබට මේ තරම් අනුග්‍රහ කරලා තියෙන්නේ. කුසලය නම් යහපත් හොඳ ක්‍රියාවන් සිදු කිරීමේ හැකියාව. අකුසලය කියන්නේ අයහපත් නරක ක්‍රියා. කුසල් වර්ධනය කරගත යුතු අතර අකුසල් අපි සහ මුලින්ම නැති කරගත යුතු වෙනවා. ඒ සඳහා පුද්ගලයාගේ සිත කය හා වචනය සංවර කර ගැනීම අවශ්‍යයි. බුදුදහම තුළ මිනිසාගේ මෙලොව ජීවිතය හා පරලොව ජීවිතය සැපවත් කරගන්න ආකාරය පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ තුළ නිවැරදි වූ ක්‍රියාවන්ට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. කිසිදු විටක වැරදි ක්‍රියාවන්ගෙන් සතුට ලබා ගැනීමට බුදුදහම අනුබල දෙන්නේ නැහැ. මෙහිදී පිනයනු කවරේද යන්න අපි වටහා ගන්න ඕනේ. අපි සතුට වෙනකොට ආ මේක කරලා මාළු ටිකක් අල්ලගෙන ඇවිල්ලා අම්මෝ මම මාළු අද 50ක් කැල්ලුවා 20ක් කැල්ලුවා බිලි කකු හොදාගෙන පුතේ ඔයාලා දකින්න වැතියම කරනවා ඉන්නවා. ඒයි දැන් සමහර ගම්බද ප්‍රදේශවලත් මම දැකලා තියෙනවා සමහර ළමයි ගිහින් ওই වගේ වැඩ කරනවා. මේ පුතේ ඕවා කරන්නම් එපා. මොකද ඕවා කරන්න ගියාන් පස්සේ ඕවට සසර පුරා විපාක දෙන්නේ එකාත්මකින් දෙකකින් එහෙම ඉවර වෙන්න නෙමෙයි. ඔයා ඉපදෙන ඉපදෙන භව ගණනාවක මහ විශාල විපත් වලට පැමිණලා තමයි ඒකේ විපාක විඳින්න වෙන්නේ. ඒක නිසා අපි හිතන්න ඕනේ මේක විපාකය. යමක් කරනකොට මේකෙන් මට මොනවාවෙයිද? හිතන්න ඕනේ මේක කරන දේ හරිද? මට මෙහෙම දෙයක් වුණොත් කොහොමද? උදාහරණයක් විදිහට හිතන්න ඔයා කාගේ හරි ලස්සන පෑනක් දකිනවා. අනේ පෑනේ ලස්සන. ඔයා හොයලා බලනවා ගණනුත් වැඩි දැන් කාගෙන්වත් ඉල්ලන්නත් බෑ ඇච්චර ගාන. ඉන්නවක හොඳ වැඩක් කරන්න මම ඕක උස්සගෙන එනවා කියලා හිතලා ඉමින් සැරේ ඕක බෑග් එකට දාගෙන අරන් ආවොත් මොකද වෙන්නේ? එයාට නැති වුණේ එක පෑනයි. හැබැයි ඔයාට පෑනට වඩා ගොඩාක් වටින දේවල් සසර ජීවිත ගණනාවක කෝටි ගානක ජීවිතවලදී නැති වෙනවා. කැමතිද ඔයා ඒකට? ඔයා කැමති නෑනේ. දැන් ඔයා කැමතිද ඔයා ආසම දෙයක් කවුරු හරි අරන් යනවට? ආන්ගේ වෙලාවට පුතේ එහෙම හිතන්න ඕනේ. Tamand උපමා කරලා බලන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. අර කැඩපතකින් බලනවා වගේ බුදුහාමුදුරුව අපිට අර කියලා දුන්නේ. මේක හොඳයිද නරකයිද? එහෙම කරොත් මොකද වෙන්නේ? එහෙම පුතා හිතන්න ඕන. චිත්තම් පුණාති පුඤ්ඤං යන පාඩේට අනුව සිත පිනා යාම තමයි පින. හිත සතුට වෙන එක සිත සතුටින් ඉති වෙලා යන කාරණාවට අපි කියනවා පිනක් කියලා. සරලව අපි මෙසේ දැක්වුවත් බුදුදහමේ පින යන වචනේ සඳහා විවිධ පද භාවිතා වී ඇති බව අපිට ත්‍රිපිටකය තුලින් අඳුනා ගන්න පුළුවන්. ත්‍රිපිටකය තමයි උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ අදාළ විශ්ව සාධාරණ පද්ධතියක් බුදුදහම තුල දක්වා තියෙනවා. යහපත් ක්‍රියාවන් කවරේද යන්න වටහා ගැනීම ක්‍රියා කිරීම මිනිසාගේ සැබෑ සතුටට හේතු වන බව කියන්න ඕනේ. දැන් අපි බුදුදහමේ තේරුම් ගත්තනේ බුදුන් වහන්සේ අපිට පැහැදිලි කරපු විදිය. තමන්ටත් අනුන්ටත් තමන් සහ අනුන් යන හැමෝටම යහපතක් වෙන දේවල් අපි කරන්න ඕන කියන එක අපි දැන් බුදුදහමේ තුලින් ඉගෙන ගත්තා. ආන් මේ විදිහට පුතේ හැමෝටම යහපත් දේවල් කරන එක සතුටටපත් වෙන්න පුළුවන් කාරණාවක් විදිහට තමයි මේ තුලින් අපි ඉගෙන ගන්න ඕන. බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ චේතනාව හා ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය මත හොඳ නරක තීරණය කරන්න ඕන. චේතනාව හම් බික්කවේ කම්මං වදාමි කියලා වාක්‍යයක් ඔයගොල්ලෝ අහලා තිනේ. කිසියම් චේතනාවක් අනුව තමයි කර්මයක් සිද්ධ වෙන්නේ. දැන් අපි හැම වෙලෙම මොන හරි දෙයකදී යහපත් චේතනාවකින් ඕනේ වැඩක් කරන්න. යමෙකුට යමක් ඔයා ස්ටෑග්ක් දෙනවා කියලා හිතන්න. පොත් ටිකක් ලස්සන ලස්සන කතා පොත් ටිකක්. මේ දෙනකොට හිත අස්සෙන් කැමති නෑ. මේ මට තියාගන්න දුන්නේ නෑනේ අම්මා මේක. මෙයාට මොකට දෙනවද මන් දන්නේ නෑ. අනිත් එක පොත් තුන හතරක් මොකටද එක පොතක් දුන්නා අම්මද? මම නේද අම්මගේ දරුවා. ඈ ඔහොම හිත හිත සමහරු හිත හිත අර සිතුවිල්ල මහා නරක විදිහට දෙන්න දේ ගැන සතුටු වෙන්නේ නැතුව තමයි හිත. නමුත් ගිහිල්ලා
මෙන්න මගෙන් තෑග්ගක් කියලා දෙනවා නේද කටින් කිව්වට හිත අර විදිහනම් මොකද වෙන්නේ ඒක ඔයා දුන්න හොඳ දෙයක් බවට පත් වෙනවට වඩා ඔයාට යම්කිසි අකුසල් කොටසකුත් ගොඩ නැගෙනවා පුතේ ඒක නිසා අපි යමක් කරනකොට සිත කය වචනය කියන මේ තුන් දොරම පිරිසුදුව තමයි යමක් කරන්න ඕන ඉතිනුත් හිතන්නකොට මම මේක දෙන්නේ ගොඩක් සතුටයි එයා කොච්චර සතුටු වේද මටත් හරි සතුටුයි මමත් ඇගි හම් වෙනවට කැමතියිනේ නේද එතකොට එයා ගෙනත් ඔයා සතුටින් හිතනවා දෙන දේ ගෙනත් සතුටින් දෙනවා නේද ඉතින් අන්න ඒ විදිහට පුතේ සතුට කියන දේ නිවැරදි ක්‍රියාව කියන දේ මේ තුන් දොරම පවිත්‍රව පිවිතුරුව කරන්න පුළුවන් නම් තමයි ඒක වඩා සාර්ථක වෙන්නේ පව පිළිබඳව පව කියන කාරණාව පිළිබඳව පුතේ ලෝකෙ හැම ආගමකම සාකච්ඡා කරනවා ඒගොල්ලෝ ඒගොල්ලෝ හදාගත්ත විවිධ ක්‍රමවේදවලට අනුව එහෙත් ඒ හදා ගන්නා සීමාව සහ විපාක දෙන ආකාරය පිළිබඳව ඇත්තේ විවිධ මතවාද නේද සමහර අය හිතනවා බිලි පූජාවල් කරන එක හොඳයි ඒ ආගමේ හැටියට හරිය ඉහළ දෙයක් ලේ වලින් බිලි පූජා දෙන්න ඕන නේද සමහර සත්තු පණ පිටින් මරලා ඒ ලේ වලින් මෙහෙම පූජාවල් කරන්න ඕනි. මෙහෙම මිනිස්සුන්ගේ පුතේ විවිධාකාර විශ්වාස ඇදහිම් තියෙනවා. බුදුදහම පුතේ ඊට අනන්‍ය වූ වේදයකින් තොරව පව හඳුනා ගන්න ආකාරය සහ විපාක දෙන ආකාර අපිට පැහැදිලි කරනවා. මෙන්න මෙහෙමයි. තමන්ට හොඳකුත් වෙන්නේ නැහැ, අනිත් අයට හොඳකුත් වෙන්නේ නැහැ. තමන්ටත් අනිත් අයටත් දෙගොල්ලන්ටම හොඳකුත් වෙන්නේ නැති ක්‍රියා අපි අකුසල් එහෙම නැත්නම් පව් කියලා හඳුනගත්තා. ආන් මේ විදිහට තමයි බුදුදහම එක තේරුම් කරන්නේ. හැම ක්‍රියාවකටම යම්කිසි කර්ම කොටසක් එකතු වෙනවා කියලා අපි තේරුම් ගන්න අරගෙන තියෙනවා. ඒ කියන්නේ ඊළඟට විපාක දෙන්න ලෑස්ති. හොඳ නම් ඒකටත් හොඳ විපාක ලැබෙනවා. නරක වැඩක් නම් ඒකටත් ඒ විදිහටම නරක විපාක ලැබෙනවා කියන එක අපි තේරුම් අරන් ඉන්නවා. සිත කය වචනේ යන තිදුරින් දැනුවත්ව තමන්ට හෝ අනුන්ට අහිත පිණිස හෝ යමක් කරයි නම් ඒ පවක් වන බව අපි මේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ අඳුනගෙන තියෙන්නේ. එතකොට ජාති ආගම කුලය හෝ දේශයේ කුමක් දයන්න මේකෙදි වැදගත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එංගලන්තේ ඉන්න සුද්දෙක් මේ වැරද්ද කරත් වැරද්ද ඒ විදිහටම පව පිරෙනවා. අප්‍රිකාවේ ඉන්න කෙනෙක් කරත් ඒ විදිහමයි. අපේ රටේ ඉන්න කෙනෙක් කරත් ඒ විදිහමයි නේද? බුදුදහම පුතේ ලෝක සනාතන ධර්මයක්. විශ්වයේම සාධාරණ ධර්මයක්. ඒක නිසා මම ඔයාගම නෙමෙයි අපේ ආගම වුණ නෙමෙයි කියන්නේ ඒව හරියන්නේ නැහැ පුතේ. හැබැයි ඔබේ පිනකට ඔබ උපතින්ම බෞද්ධයෙක් වෙලා මොන තරම් වාසනාවක්ද බලන්න මිත්‍යා දෘෂ්ටික ආගමකට වැටුණා නම් අද ඔයාලත් ඒ දේවල් නේද පිළිපදින්නේ පිළිගන්නේ නේද ඒක නිසා මේ වටිනා අවස්ථාව මගහැර ගන්න එපා ඒ කියන්නේ පුතේ සමහර දෙවියන්ගේ නාමෙන් කියලා මෙන්න මේ දෙවියන් වෙනුවෙන් මේ දෙවියන්ගේ නාමෙන් මේක කරන්න කියලා ඔන්න සත්තු මරනවා එහෙමවත් අපිට වැරදි වැඩ කරන්න බෑ ඒවා එහෙම කරත් පවුනම් පවුම තමයි වරද තමන් විසින් කරන පාපේ අනුව මෙලවදීම හෝ පරලවේදී විපාක විඳින්නට සිද්ධ වෙනවා. හේතවත්තු දේශනා, චුල්ලකම්ම විභංග සූත්‍රය ආදී තුලින් ඒව අපිට මනාව අවබෝධ කරගන්න පුළුවන්. එමෙන්ම අනිකෙකු කළ පාපය දෙවියන් හෝ වෙනත් අයෙකු විසින් සමාව කර ගැනීමක් හෝ ඒව බාරගන්නේ නම් නැහැ. ඒක පුතේ මිනිස්සු හිතාගෙන ඉන්න බොරු සිතුවිල්ල. දෙවියෝ ගාවට ගිහින් සමාව කරගන්න පුළුවන්, දෙවියන්ගේ සමාව ගන්න පුළුවන්. ඒව කවදාකවත් වෙන්නේ නැහැ. අර ඔයා කරපු පව් ටික කවුරුත් මකල දාන්න කෙනෙක් නැහැ. ඒක නිසා දෙවියන්ගෙන් සමාව ගන්න පුළුවන් කියලා හිතලා මිනිස්සු පව් වැඩ කරනවා. ඔබ එහෙම නැහැ. මොකද ඔබ සම්මාදිට්ඨිකයි. ඔබ මේ බුද්ධ ශාසනයට අයිති කෙනෙක්. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන බුද්ධ ශ්‍රාවකෙක් බවට පත් වෙච්ච කෙනෙක්. ඒක නිසා පුතේ ඔබ ඒ තරම් අගහ දෙයකට වැටිලා නෙවෙයි දැන් ඉන්නේ. අච්චයන් අවියච්ඡතෝ දිස්වා යතා ධම්මං පටිකාරතෝ පටිකාරෝති වරද වරද වශයෙන් දැක ඒ යලි නොකරන්නට ධර්මානුකූල පිළියම් යොදා ගැනීම මිස කවර ආකාරයකින්වත් පාපේ බලහත්කාරයකින් අවසන් කළ නොහැකි බවද අවධාරණය කරනවා ඒ කියන්නේ පුතේ වරද වරදක් වශයෙන් දැකලා එය යලි නොකරන්නට ඒක ආපහු කරන්න නැතුව ඉන්න ධර්මානුකූල පිළියම් යොදා ගන්න ඕන. එහෙම නැතුව පාපේ බලහත්කාරයෙන් අපිට අවසන් කරන්න බෑ. සමහර අය ඉන්නවා පුතේ වෛර කර කරම ඉන්නවා. එයාලා කියනවා අපිට කරොත් අපිත් කරන්න ඕනේ. අපිට එහෙම කරනවා නම් අපිත් එහෙම කරන්න ඕනේ. අපි විතරක් නොකර ඉන්නේ.
අපි මේ මොකුද අපි මෙහෙම වෙච්චයිද ඔහොම ඔහොම කියලා අපේ මිනිස්සුම හදාගන්න විවිධ කතාවන් තමන්ගේ වැරද්ද සාධාරණය කර කර සාධාරණය කර කර ඒගොල්ලෝ තව තවත් වැරදි කරනවා බුදුහාමුදුරුවෝ තව උපමාවක් ගන්නවා එකට අනිත් අයට අවඩක් කරන්න හිතාගෙන යමක් යම් කෙනෙක් යම්කිසි කාරණාවක් කරනවා නම් ක්‍රියාවක් කරනවා නම් ඒක හරියට රත් වෙච්ච යකඩයක් තමන් අතින් අල්ලලා අනිත් අයට දෙන්න හදනවා වගේ එතකොට හොඳට හිතන්න ඉස්සෙල්ලම් පිච්චනේ කවුද තමන්නේ රත් වෙච්ච යකඩයක් තමන් අතින් අල්ලනකොට තමන්ගේ අත පිච්චෙනවා ඊට පස්සේ තමයි අනිත් අය පිච්චෙන්නේ එතකොට ඒකෙන් කොච්චර අවඩක් තමන්ට වෙනවද කියන එක තමන් තේරුම් ගන්න ඕන एक धर्मानुकूल जीवित उदाहरण पुंची सतेहर कर එතකොට පාරේ ඉන්න සත්තු දැක්කම යාළට ගල් මුල් වලින් ගහනා ඉන්නවා. හැබැයි ඒ වෙලාවට ඒගොල්ලෝ ජොලියක් කියලා හරි සතුටක් කියලා හිතලා ඒ දේවල් කරාට විපාක විඳින්න වෙනකොට නම් ඒක හැම සතුටින් සමරන්න පුළුවන් දෙයක් වෙන්නේ නැහැ. ඒක තමයි අපි අර කියමනක් අහලා තියෙන්නේ. කරන කලට පව් මීරිය මිසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ කියලා. අන්න ඒක නිසා පුතේ අපි හැම වෙලෙම තමන් උපමාවට අරගෙන කඩපතක් දිහා බලනවා වගේ හැම දෙයක් ගැනම හිත හිතා විමසමින් හොඳ නරක තෝර බේරගන්න එක වැදගත් වෙනවා. සතුට රඳා පවතින්නේ පුතේ සැප ඇති තැන. සැප ලැබෙන්නේ පුණ්‍ය ක්‍රියාවලින්. පුණ්‍ය ක්‍රියාවන් නී සැප විපාක ලැබෙනුදී ලැබෙන්නේ මෙලවදී විතරක් නෙමෙයි. සත්‍යයගේ පරලොව ජීවිතයේ සතුට සැපත හා යහපත් පැවැත්මට මෙලවදී කරන පුණ්‍ය ක්‍රියා උපකාරී වෙනවා. මේක පුතේ පුඤ්ඤානි පරලෝකස්මින් පටිඝාන්ති පාණිනම් යන පාඩයෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. මේව පුතේ ධර්මයේ තියෙන කොටස්. ඒ ඔයාලට මම මේ කියන්නේ ධර්මයට අදාළ කාරණා කියන එක දැනුවත් කරගන්නයි. ඉහළම සතුටට පත්විය හැක්කේ තමා විසින් සිදු කරන ලද පිරිසුදු ක්‍රියාවන් දැකීමෙන් මෙම අදහස මාත්‍රිකා කළ ගාථා දේශනා කිරීමට පාදක වූ ධම්මික උපාසකතුමන්ගේ කතා පොතෙන් අපිට ඒකොන්න බලමු පැහැදිලි කරගන්න පුළුවන් ද කියලා. ඔන්න දැන් අහගෙන ඉන්න ඕන සවැත් නුවර ඉතා ධාර්මිකව සාමයෙන් දිවි ගෙවපු දානාදී පින්කම් उपासकिन එතුමාට ගුණවත් සිල්වත් බිරිඳක් හිටියා. ඒතුමාට ගුණවත් හරිම ගුණවත් ඒ කියන්නේ හොඳ දේවල් දකින්න හොඳ දේවල් වල නිරත වෙන හොඳට සිල් රකින්න යහපත් බිරිඳකුත් හිටියා. මේ දෙන්නගේ සිතුම් පැතුම් ක්‍රියාකාරකම් දෙදෙනාටම ගැලපුණා. එනිසාම පින්වත් පුතුන් හත් දෙනෙකුත් පින්වත් දුවරු හත් දෙනෙකුත් මේ දෙපළට හිටියා. එතකොට ධර්ම විශාල ගාණක් නේද 7යි 7යි 14ක් ඉඳලා තියෙනවා. දෙමෝපියන්ගේ උදාහරණ ගති පැතුම දරුවන් අනුගමනය කළා.
මේ පවුල තුල සාමය හා සතුට පිරීලා තිබ්බා. දෙමව්පියන්ගේ අනු දෙමව්පියන්ට අනුව එතකොට දෙමව්පියෝ හැම සිල්වත් වුණාම ගුණ සාමාන්‍ය දෙයක් නේද? එතකොට අපිට අරුව විදියට ඉස්සරහට යන්න. ඔන්න මේ ධම්මික උපාසක මහත්තයාගේ පවුල ප්‍රසිද්ධ වුණේ පුතේ මේ ධනවත් පවුලක් ඉඳ නෙවෙයි. එයාලා බොහොම ගුණවත් පිරිසක් නිසා. නොඑක් ආකාරයේ පින්කම් කරලා සතුටින් දිවිග වූ ධම්මික උපාසකතුමා මරණාසන්න වුණාම ඔන්න සංඝයා වහන්සේලා නිවසට වඩම්මලා සතිපට්ඨාන සූත්‍ර දේශනාව එහෙම දේශනා කරව ගත්තා. දිව්‍ය පුරා කරපු පින්කම් හා සතුටින් ජීවත් වූ ධම්මික උපාසකතුමා මරණාසන්න මොහොතේදී සිත පහන් කර ගැනීම වශයෙන් වට කරගත් දෙවියන් සහිත තුසිත දෙව්ලොව දෙවියෙක්ව පහළ වුණා. එහියේ එයා කරපු පින්කම් ටික එයා මතක් කරගත්ත මරණාසන්න වෙලාවේ. එතකොට එයාගේ හිතේ මොකක්ද වුනේ? හිත පහන් වුණා. හිත ආලෝකමත් වුණා. අවසාන මොහොතේදී චුති සිත පිදන්නෝ මරණ වේලාවේදී අපිට හිතනේ සිතුවිල්ල ඊළඟ ආත්මයේ තීරණය කරන බලවත්ම සිතුවිල්ලක් වෙනවා. ඒ වේලාවේදී මොකද උනේ? එච්චර පින්කම් කරපු ගුණවත් විදිහට හිටපු සිල් රැකපු මේ ධම්මික උපාසකතුමා වටේට දිව්‍ය ලෝකයෙන් දිව්‍ය පිරිවරයවිල්ල වට කරගත්ත කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. බලන්න ඊට පස්සේ තුසිත දෙව්ලොව දෙවියෙක් විදිහට තමයි පහළ වුනේ. ඔබ මෙලව හා පරලොව ජීවිතයේ ඉහළම සතුට ලබා ගැනීමට අපේක්ෂා කරනවා නම් ඔබ කරන සියලු ක්‍රියාවන් පුණ්‍යෙහිවත් නිවැරදි ක්‍රියාවන්ව විය යුතු බව දැන් අපි කාරුණිකව හැම වෙලෙම බොහොම හොඳින් තීරණය කරන්න ඕනි, තේරුම් ගන්න ඕන. පුතේ සුමන මායා මම මල්කාරයාගේ කතාව පාඩමේ තියෙන බොහොම සරලවනේ. හැබැයි ඊට වඩා බොහොම අපූර්වට වර්ණනා කරලා දක්වලා තියෙනවා, ටිකක් දිගයි. ඒ කතාව දම්පිය අටුවාවෙන් තමයි ඒ කතාව උපුටලා අරගත්තේ. අපිට ටික වෙලාවයි තියෙන්නේ. මම පුතාලට මේ කතාව මේ දාන්නද කියවන්න, ඔයාලගේ ඉදරින්නම් කියවන්න දාන්නද, එහෙම කරත් හොඳයි නේද? අපි මේ කතාව තේරුම් ගත්ත නිසා පුතාලට වැඩිපුර කියවන්න ටීචර් මේ කතාව එවන්නද? හොඳයි නේද? මොකද සුමන මාලා මාලාකාරයාගේ කතාව අපි ටිකක් කියෙව්වා. වේගෙන් කියලා දෙන්නම් නැත්තම් අපිට තව චුට්ටක් උදාහරණ හොයාගෙන ගියාගේ එතකොට. හරි. පුතේ ඔන්න සුමන මාලාකාරයාගේ කතාව අපි දැන් කතා කරන්නේ පාඩමෙත් තිබ්බනේ. මේක බොහොම වර්ණනාත්මකව තමයි මේක මේ පොතේ දක්වලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී රජගහ නුවර බිම්බිසාර රජතුමාට දිනපතා මල් සපේන සුමන කියලා මිනිස්සෙක් හිටියා. එක් සමයක තථාගතයන් වහන්සේ පෙරවරු කාලේ මහා භික්ෂු සංඝයා විසින් පිරිවරාගෙන ඔන්න සවණක් ගැන බුදුරැස් සිහිදවගෙන බුද්ධානුභාවයෙන් බුද්ධ ලීලාවෙන් පිඬු සිඟා වැරමින් රජගහ නුවර දැන් ඔන්න යනවා. රජුට සමන් මල් නැලියක් ගෙන යන්නා වූ මේ සුමන මල්කරු මේ ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් මේ බුදුහාමුදුරුවන්ව දැකලා මේ සෝභාවත් වූ රූපයම දැකලා ඔන්න දැන් කල්පනා කරනවා තුම සතුටකි නේද? මම මොකක්ද කරන්නේ, මම මොනවද පූජ කරන්නේ කියලා කල්පනා කරනවා. හැබැයි ඉතින් මොකද ඒ වෙලාවේදී සුමන මල්කාරයා ගාව වෙන මුකුත් තිබ්බේ නැහැ. රජුට ගිනිහින් දෙන්න තිබ්බ මල් ටික තමයි තිබ්බේ. ඒක නිසා ඔහු හිතනවා දිනපතා රජුට ගෙන යන මේ මල් නොගෙන ගියොත් රජු තරහ ගිහිල්ලා, يعني කිපිලා මාව සිර කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕන් ඉදින් මරන්න උනත් රජතුමාට පුළුවන්. හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ. රජු මට කරන දෙයක් කරපුවා නේද? රජතුමා ඕන දෙයක් මට කරපුවාවේ කියලා මේව රජුට ගෙන යාමෙන් ඔහු මට දෙත්තක් දෙන්නේ මේ ආත්ම භවයේ ජීවත් වෙන්න තරම් සුළු දෙයක් නේද? යම්කිසි පොඩි මුදලක් දෙයි. මේ දැන් පොඩ්ඩක් කාලා බීලා ඉන්න. අපි ඔය කියන්නේ වේලක් පිරිමහ ගන්න කියලා. අන්න එහෙම. ඉතින් මේ මලින් බුදුන් වහන්සේ පිදුවොත් මට ඒ අනේක කල්ප කෝටි වල සැප ගෙනල්ලා දෙන මහ විශාල පින්කමක් වේවි. ඒක නිසා මම මේ මල් බුදුහාමුදුරන්ට පූජ කරනවා කියලා හිතලා පළමුවෙන්ම මල් දෙමෙටක් ගෙනල්ලා තථාගතයන් වහන්සේ දෙසට ඔන්නෝම වීසි කරා.
හරි දැන් මේ කතාව බොහොම ලස්සනට වර්ණනාත්මකවයි තියෙන්නේ. ඒ මල් එකක්වත් බිම වැටෙන්නේ නැතිව තථාගතයන් වහන්සේ මතුවෙහි අහසෙයි වියනක් මෙන් ඔන්න හැදුනා. ඒක දැකලා අතිශයින් සතුටටපත් වෙච්ච සුමන තවත් මල් දෙමිටක් අරගෙන බුදුරදුන් දෙසට ඔම වීසි කළා. ඒ මල් බුදුරදුන්ගේ දකුණු පැස්සේ පැත්තෙන් තිරයක් වගේ හැදිලා අහසෙයි ඔහොම තේන්න ගත්තා. තවත් දෙමිටක් ආයමත් වීසි කළා. ඒ වපුතේ තථාගතයන් වහන්සේගේ පිටුපසින් තිරයක් වගේ හැදුනා. හරිම අපූර්වයි නේද? හරිම ආශ්චර්යමත්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මැජික් එකක් කියලා. මේ මැජික් නෙවෙයි මේක බුද්ධානුභාවයේ තියෙන ස්වභාවය. එතකොට ඔන්න තවත් මල් දෙමිටක් වහන්සේ දෙසට වීසි කළා. එතකොට ඒව තථාගතයන් වහන්සේගේ වම් පසින් තෙරයක් වගේ හැදිලා හිටගත්තා. බුදුන් වහන්සේ රිදී පාටින් වසන ලද්දක්සේ රිදී පටකින් කියන්නේ ලස්සන රිදීන් වසන රිදී රෙද්දකින් වහනවා වගේ ලස්සනට ඉදිරියට වැඩම කරා. දැන් මේ මල් ටික මෙහෙම වට වෙලා මෙහෙම දෙපැත්තෙනුත් පිටිපස්සෙනුත් අර විසි කරපු මල් ලස්සනට ඇතිරිලා උඩිනුත් වියනක් හැදිලා බොහොම අපූරේ හරිම විචිත්‍රවත්. ඔන්න දැන් ඒ විදිහටම ඉදිරියට උන්වහන්සේ වැඩම කරනවා. තථාගත ශරීරයෙන් නික්ම උන්වහන්සේ වටා තුන්ජලක් ගමන් කොට ඉදිරියට දුවන්නා වූ බුදුරස් ධාරාවන් නිසා ඒ මල් වඩාත් සෝභමත් සෝභාමත් වුණා. ඒ කියන්නේ පුතේ බුද්ධ රශ්මිය ඒ මල් වලට වැල්ලා බොහොම අපූර්වට දිලිසි දිලිසි තමයි තිබ්බේ. මේව දකින්න කෙනෙකුට හිතා ගන්න බෑ. අපි සමහරලාට අපි දැන් දකින්නේ පුතේ මේ වගේ දෙයක් හිතුවම ඔයාලට හිතෙන විදිහ තොරණක් වගේ කියලා. ඒව පුතේ විදුලි ආලෝකයක් දාලා ඇස් දෙක දරා ගන්න බැරි තරම් ඒවනේ. බුදුහාමුදුරන්ගේ ශරීරයෙන් නිකුත් වෙන මේ රශ්මි මාලාවන් එකතු වුණාට පස්සේ මේ මල්වල ස්වභාවයත් හරිම ලස්සන වුණා. හිතා ගන්න බැරි තරම් අපූර්වත්වයක් බවට පත් වුණා. ඒ ප්‍රාතිහාර්ය දැක සතුටටපත් වෙච්ච මිනිස්සු කෑ ගගහ ඔළුවර සම්දිදී පුතේ සාදු සාදු කිය කියා සාදු සාදු කිය කියා මහා ප්‍රීතියකින් මේ කටයුතු කරන්න පටන් ගත්තා. තථාගතයන් වහන්සේද මල් කරුගේ ගුණය ප්‍රසිද්ධ වනු පිණිස නගරයේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරා. දැන් මේ සුමන මාලාකාරයාගේ ගුණවත්කම ගැන අනිත් පැයටත් අවබෝධ වෙන්නත් එක්ක බුදුරජාණන් වහන්සේ නගරයේ ප්‍රධාන වීදියේ මාර්ගයේ තමයි ගමන් කරේ. මල් කරුගේ ඔන්න මුළු ශරීරයේම බුද්ධ ප්‍රීතියෙන් ඉපිල ගියානේ. මම කොච්චර දෙයක්ද කරේ සාදු සාදු කියලා එයත් බොහොම සතුටටපත් වුණා. ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කළා ඌ නිවසට ගියා. ඔන්න ඉතින් ගියාට පස්සේ දැන් හිස්සෙච්ච අර ගිනියපු පසුම්බිය කියන්නේ මල් නෙලාගෙන ඉන්න ගිනියපු කිසියම් දෙයක් කියලා හිතන්න ලොකු වට්ටියක් වගේ දෙයක්. පැසක් කියන්නේ පසුම්බියක් වගේ දෙයක්. ඕන් දැන් අරගෙන යනවා හිස්සෙච්ච එක. දැන් මල් ඔක්කොම බුදුරජාණන් වහන්සේට පූජා කරලා. බාහියාව මේක දැකලා අහනවා මල් වලට මොකද වුනේ කියලා. දැන් අපිත් එහෙම අපේ ගෙදරත් අපේ අම්මා ආනේ කොහොමද ගිනි බඩු ගේන්නේ නේද ගෙදර ගියේ මොකද උනේ කියලා අපේ තාත්තගෙන තවන්න ආන් ඒ වගේ තමයි මේ භාර්යාවත් අහන කො මල් කියලා අහන. එතකොට මම තථාගතයන් වහන්සේට පූජා කරා කියලා මේ මල් කරු කියනවා. දැන් රජුට මොකද කියන්නේ කියලා බිරිඳ අහනවා. ඊට පස්සේ මේ ස්වාමියා කියනවා රජු මට කරන දඬුවමක් කරපු ආවේ ඈ ජීවිත පරිත්‍යාගයෙන් තමයි මම මේ මල් ටික පූජා කරේ. ඒ කියන්නේ රජතුමා මෙරුවත් කමක් නැහැ මට කියලා හිතලානේ පුතේ පූජා කරේ. ඒක බිරිඳට කියනවා. මේ වෙච්ච සිදුවීම මේ අපූර්ව සිදුවීම මේ ආශ්චර්යමත් සිදුවීම ගැන ඇයට විස්තර කරනවා. හැබැයි මේ බිරිඳ අර ධම්මික උපාසකතුමාගේ බිරිඳ වගේ ගුණවත් නැනවත් කාන්තාවක් නෙවෙයි. එයා බොහොම අනුවණ කෙනෙක්. ඒ ගෑනු කෙනා හිතුවා අම්මෝ මේකෙදි මහ විශාල අනුතුරක් වෙන්න පුළුවන් දැන් රජතුමාගෙන් අපිට කියලා හිතලා රජවරුන්ගේ ස්වභාවය දන්න නිසා රජවරු හරි නපුරුයි කියලා දන්න නිසා ඔන්න එයා මොකද කළේ. එයා හිතුවා මරලා දායි අතපය කපලා දායි නේද බෙල්ල කපනවා අතපය කපනවා එහෙමනේ පුතේ ඉස්සර රජවරු මහ විශාල දඬුවම් දුන්නේ මිනිස්සුන්ට. ඉතින් ඇයි ඒක ගැන තමයි වග උනේ. එයාට හිතුන්නේ අර බුදුහාමුදුරන්ට ඒ මල් පූජා කරන එකේ වටිනාකම ඒකෙදි අර තිබ්බ ආශ්චර්යමත් සිදුවීමේ තියෙන ස්වභාවය සුන්දරත්වයේ විඳලා ඒකෙන් සතුටු වෙන්න එයාට බැරි වුණා. එහෙම දෙයක් එයාගේ හිතේ ඇති කරගන්න එහෙම ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන් වුණේ නැහැ. ඒක නිසා මේ ප්‍රශ්නේ ඉඳ මටයි ළමයන්ටයි තමයි මේක විපතක් වෙන්නේ කියලා හිතලා දරුවොත් අරගෙන රජතුමා වෙතට ගියා.
पूज करा मट विपता मगे संबंध मम ओह अतर मुन तरज्ञान රජතුමා බුදුරදුන්ගේ ප්‍රථම දර්ශනයේදීම සෝහන් ඵලයට පැමිණි ආර්ය ශ්‍රාවකයෙක් අපි දන්නවා බිම්බිසාර රජතුමා තමයි පළවෙනියට මේ බුද්ධ ශාසනය සෝහන් ඵලයට පත් වෙච්ච රජතුමා රජ කෙනෙක් විදිහට ඔහු මේ බුද්ධ ශාසනය පුතේ පළවෙනියට සෝවාන් වෙච්ච කෙනා. ඉතින් බිම්බිසාර රජතුමාට තියෙන බුදුරජාන් වහන්සේ පිළිබඳ තියෙන ගෞරවය විශ්වාසය පැහැදීම අතිශය ඉහළයි. ඉතින් එතුමා මේ අනුවර ගැහණියට මෙච්චර ප්‍රතිහාරයකදීවත් හිත පහද ගන්න බැරි වුණා නේද කියලා හිතලා මේ කිපුණු ආකාරය මේ විදිහට තරහ ගත්ත ආකාරය ගැන හිතලා කිමෙක්ද මට ගෙන මල් පිගි සැමියා බුදුන්ට පිදුවේදයි ඇසුවා. मनुष्य अतारप देना रजतुमा की मगे माल पूजा कलु हट कले उत्तम मगे රජතුමා පාත්‍රයගෙන තථාගතයන් වහන්සේ රජ මැදුරට වඩම්මා ගන්නට හිතුවා. තථාගතයන් වහන්සේ පුතේ උන්න රජ මිදුලෙහි වැඩ හිඳිනු කැමැති ආකාරය දැන්නුවා. තමන් රජ මිදුලෙහි ඉන්න කැමැතියි කියලා උන්වහන්සේ පැහැදිලි කළා. රජතුමා ලෝකනාථයන් වහන්සේගේ අදහස දැන වහ වහා එහි මණ්ඩපයක් කෙරෙව්වා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ රජගෙදර ඇතුළට වඩින්න කැමති නැහැ එළියේ ඉන්නයි කැමති කියලා දැනගෙන එතන ඉක්මනට මණ්ඩපයක් හැදුවා. प्रसिद्ध करमंगे जीवित रजवर की बहुम अतन अति क्रियात्मक पूज करे तमंगे जीवित देवनी कर लती मे वगे दया करे एक आगे महापेरहरीन महाजनया समगम उन्न हंसे गंध किलिये दोर कोड
වැටුණා. ඒ කියන්නේ උන්වහන්සේගේ ගඳ කිරියට යනකොට එමල් දොරකඩ නතර වුණා. රජතුමා මද දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට නැවති මල් කරුවව ඔන්න ගෙන්නුවා. නුඹමට ගෙනෙන මල් කුමක් සිතා බුදුන්ට පිදුවදයි කියලා ඔහුගෙන් විමසා හිටියා. ඒ වෙලාවේදී මේ සුමන මාලාකාරයා කියනවා එකවරම මට ඇති වුණා බලවත් චිත්ත ප්‍රසාදයක්. ඒ කියන්නේ හිතේ මහා පුදුමාකාර පැහැදීමක් ඇති වුණ නිසා රජුරුවන් වහන්සේ මා මරතොත් මරත්වා රටින් නිරපතොත් නිරපත්වාය ජීවිත පරිත්‍යාග කොට ඒ මල් මම බුදුන් වහන්සේටම පූජා කරා කියලා මේ මාලාකාරයා කියනවා. එතකොට රජතුමා මේ ඔහුගේ ක්‍රියාව ගැන පැහැදිලා නුඹ මහා පුරුෂයෙක්යි නුඹ පස්සසා ඇතුන් අට දෙනෙකුත් ඒ කියන්නේ ඔබ ඉතාම ඉහළ සත්පුරුෂයෙක් මහා වටින කියන්නේ ඔයා කියලා රජතුමා කියලා ප්‍රශංසා කරලා පස්සසනවා කියන්නේ ප්‍රශංසා කරලා ඇතුන් අට දෙනෙකුත් අසුන් අට දෙනෙකුත් ඇත්තු අටකුයි අශ්වය අටකුයි දාසියෝ අට දෙනෙකුත් දුන්නා දාසියෝ අට දෙනෙකුත් ඒක දුන්නා ඒ කියන්නේ දාස දාසියෝ කියන්නේ මිනිස්සු මුදල් නොගෙවා වැඩ කරන මිනිස්සු ඉන්නේ දාසියෝ දාසියෝ කියන්නේ අන්නේ යාලට ඒ වගේ අය පුතේ ඉස්සර කාලේ ඉඳලා තිනු විවිධ කුලවල එයාල ඉපදින්ම බොහෝ වෙලාවට දාසකම් කරන්න ඕනේ ඒ කියන්නේ බැල මෙහෙවරකම් කරන්න ඕනේ හැබැයි වැටුපක් ලැබෙන්නේ නැහැ කණ්ඩ ලැබෙනවා ඉඳ ලැබෙනවා අන්න ඒ විදිහට ගැහණු අය අට දෙනෙකුත් පිරිමි වැඩ කාර්ය වට දෙනෙකුත් ලැබුණා ඒ වගේම ඉතින් පළඳනා කහවණු නේද මේ විදිහට කාන්තාවන් ලැබුණා ගම් මටකුත් මේ විදිහට මේ මහ විශාල ගොඩක් දේවල් ලැබුණා සියල්ලන්ගෙන්ම අට බැගින් නැති බැවින් ශර්වාෂ්ටක නම් වූ පරිත්‍යාගය මල්කරුගේ ඒ පූජාවෙන් එදිනම ලැබුව ආනිශංසයි බලන්නක හැම දෙයකින්ම අට බැගින් තමයි ලැබුණේ ඒක නිසා ශර්වාෂ්ටක නම් වූ පරිත්‍යාගය ඒකට කියන්නේ පුතේ එදාම එවෙනම යාට ඒ පින මෙලව වශයෙන් පරිසම් දුන්නානේ දැක්කනේ දී පිණේ විපාකේ අර කාන්දාවේ අඥාන කමෙහිඳ සැමියා එපා කියලා පැත්තකට වුණා රජතුමා තේරුම් ගත්ත මේ මෝඩ ගැහණු කෙනෙක් කියලා ඊට පස්සේ එතුමාත් මේ සුන්දර අවස්ථාවට සම්බන්ධ වෙලා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට දානමාන පින්කම් සිද්ධ කරලා මාලාකාරයට මෙන්න මේ විදියට මේ යහපත් ක්‍රියාව අගය කරමින් කරපු දේවල් සමූහයක් හැම ගොඩක් දේවල් ද අපි කතා කරන්නේ ඇත්තු අටක් අශ්‍රු අටක් දාස දාසියෝ අට අට වශයෙන් 16ක් පළඳනාවන් කහවන් 8000ක් සර්වාලංකාරයෙන් සැරසුණු කාන්තාවන් අට දෙනෙක් ඉන්නේ හැම විදියටම ඉතාම ලස්සන කාන්තාව අට දෙනෙක් ඒ වගේම ගම් අට පුත් මේ ප්‍රධානය කරා බලන්න පුතේ මොන තරම් යහපතක් ජීවිතයට උනාද එක පොඩි දෙයකින් එයා සාමාන්‍යයෙන් හැමදාම මල් කඩාගෙන යන කෙනෙක් එයා හිතුවනම් එදත් අනේ මේ රජතුමාට තියෙන මල් ටික ඕවා මොකටද මම මේ කියලා හිතාගෙන ගියා නම් එයාට මේ දේවල් ලැබෙන්නේ නැහැ ඒක තමයි කියන්නේ පුතේ පින කියන දේ තමනුත් සතුටු වෙලා අනිත් පැවත් සතුටු කරන්න පුළුවන් නම් ආන් ඒවත් කියනවා අපි පින්කම් කුසල් කියලා සුමන මාලාකාරය කරලා තියෙන්නේ මෙල්ලවත් පරිලවත් දෙලොවම සතුටු වෙන්න පුළුවන් යහපත් දෙයක් හිත හිතා සතුටු වෙන්න පුළුවන් දෙයක් බලමු තව එකක් තියෙනවා ඔන්න පුතේ නහි පාපං කතං කම්මං සජ්ජු කීරංච මුච්චති දහන්තං බලමන් මෙති හස්ස මජන්තෝ ච පාවකෝ අකුසල කර්මය කළ සත්වයා හට එය කළ ඇසෙල්ලෙහිම දෙනගේ තනෙන් දෝනාලද කෙනෙහිම මිදී නොයන කිරිමින් අපි දන්නවා එළ දෙනකගේ තන පුඩු වලින් කිරි දෝබු ගමන් පුතේ ඒවා මිදෙන්නේ නැහැ. ඒකට කාලයක් ගත වෙනවා. මිදී නොයන කිරි වගේ. ඒ කරපු විපාකේ කරපු වරදේ විපාකේ පුතේ එවිලාවෙදිම අපිට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒව හැබැයි අර අලුයට සැඟවිච්ච ගිනි පුපුරු වගේ මොනම හරි වෙලාවක අපිට විපතක් කරනවාම කියන කාරණාව අපි මතක් කරගන්න ඕන. මෙන්න මේ විදිහට මේ ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවන විහාරයේ වාසය කරන කාලෙදි එක්තරා සර්ප ප්‍රේතයෙකු අරඹයා දේශනා කරා. ඔන්න දිනක් ජටිලයන් දහසක් වසන පර්වත ප්‍රාන්තයේ ලක්කන තෙරුණෝනුත්
මහමුගලන් තෙරුණුවොත් රජගහ නුවර පිලිසිඟා වඩින්නෙමුයි කියලා ගිජ්ජ කූටෙන් යන පල්ලෙහාට බැහැගෙන යනකොට මහමුගලන් හාමුදුරුව දකින්න එක් සර්ප ප්‍රේතෙක්. එයා උන්වහන්සේ hina පහල කරනවා. ඒක දැකපු ලක්කන තෙරුණුව අහනවා "ඇවැත්නි කුමක් නිසා සිනාසුනාද?" කියලා. එතකොට මහමුගලන් හාමුදුරුව කියන මේ ඒ පිළිබඳව කතාව කියන්න වෙලාව නෙමෙයි කියලා උන්වහන්සේලා දෙන්න වැඩම කරනවා එතනින්. ඔන්න ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ හමුවට ගියාට පස්සේ ඔබ මේ පිළිබඳව අහන්න කියලා. උන්වහන්සේලා ඔන්න දැන් පිළිසිගා වැඩල ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා මේ විදිහට ලක්කන හාමුදුරුව අහනවා මහමුගලන් හිමියනි ඔබ කිච්ච කූටෙන් බසිනකොට hina වෙවි හිතුවේ මොකක් ගැනද? ඒක බුදුහාමුදුරුව හමු වුණාට පස්සේ අහන්න කියලා මට කිව්වා. දැන් ඒ කාරණේ කියන්නේ නැහැ කියලා ඔන්න ඉල්ලා සිටියා. ඒ වෙලාවේදී කියනවා මම එක් ප්‍රේතෙක් දැකලා තමයි hina වුනේ. ඔහුට මෙබඳු ආත්ම භාවයක් සිරුරක් හිමු වුණා. ඔහුගේ හිස මිනිස් හිසක්. අනිත් ශරීරයේ පුතේ සර්පෙක් වගේ. එයාගේ හිස තිබ්බේ මිනිහෙක් වගේ, ඊතුරු ශරීරයේම තිබ්බේ සර්පෙක් වගේ. එයාගේ නම තමයි අභිප්‍රේත. ඔහුගේ සිරුර පුතේ ප්‍රමාණයෙන් 25 යොදුනක් වගේ දිගයි. හරිම දිග ශරීරයක් තමයි තිබ්බේ. හැබැයි මෙයාගේ හිසෙන් නැගෙන ගිනි ජාලාව නගුට දක්වාම පිච්චි පිච්චි යනවා. ඊට පස්සේ ආපහු නගුටෙන් පත්තු වෙලා හිස දක්වාම පිච්චි පිච්චි යනවා. මේ විදිහට මැදින් නැගෙන ගිනි ජාලාව උත්තරවිලා දෙපසින් දවමින් පුච්චනවා. දෙපැත්තට පිච්චිලා යනවා. මේ විදියට පුතේ කෙලවරක් නැතුව ගින්නෙන් පිච්චි පිච්චි තමයි මේ ප්‍රේතය ඉඳලා තියෙන්නේ. එතන තවත් ප්‍රේතයෙක් ඉඳලා තියෙනවා. ප්‍රේතෝ දෙන්නෙක් ඉඳලා තියෙනවා කාක ප්‍රේතය කියලා. තවත් ප්‍රේතයෙක් ඒ ස්ථානයේදීම පිච්චි පිච්චි මේ විදියට ඉන්නවා. ඒ කියන්නේ මේගොල්ලෝ පිච්චෙනකොට මැරිලා ඉවර වෙන්නේ නැහැ. ඔළුවෙන් පටන් අරගෙන නැට්ට දක්වා පිච්චෙනකොට ආයි නැට්ට හරියනකොට මේ ටික ඔළුව ආපහු ඉතුරු කොටස ආයි මතු වෙනවා. එතකොට නැට්ටෙන් අවසන් වෙනකොට ආයි නැට්ට පැත්තෙන් ආයි ඉස්සරහට ඉතුරු ටික පිච්චි පිච්චි එනවා. ඒ ඔළුව හරියට එනකොට ආයි ඉතුරු කොටස පහළ වෙලා. එතකොට ආයිමත් ආපස්සට පිච්චි පිච්චි යනවා. මේ විදියට පුතේ අභිප්‍රේතයක් කාත ප්‍රේතයාගෙත් මේ 25 යොදුනක් පමණ දිග වෙච්ච සිරුරු දැවි දැවි තමයි බොහෝම දුකට විලාප දිදී තමයි මෙයාලා හිටියේ. හැබැයි මහමුගලන් රහතන් මහරහතන් වහන්සේට තිබ්බ ඉරිදි බල සම්පත්තිය නිසා තමයි ඒක දකින්න පුළුවන් උනේ. හැමෝටම මෙහෙම පේන්නුනේ නෑ. ඉතින් බුදුහාමුදුරු ඉදිරියේදී මේක අහන්න කියලා කිව්වේ ඒක නිසා. කාග ප්‍රේතයා කොහොමද හිටියේ? ඔන්න කාග ප්‍රේතයා ඉන්නව දැක්කලා ප්‍රේතයාගෙන් තමයි අහන්නේ. කොහොමද කියලා අහගෙන කොහොමද මෙතන මේ ඇයි ඔබට මේ විදිය කර්මයක් විපාක දීලා මේ විදියට ඉන්න උනේ කියලා මහමුගලන් මහරහතන් වහන්සේ ප්‍රේතයාගෙන් අහනවා. ඒ වෙලාවේදී ප්‍රේතයා කියනවා කාශ්‍යප බුද්ධ ශාසනයේ කාලෙදී බොහෝ භික්ෂූහු ගමට පිළිසිඟා වැඩියා. ඔන්න දැන් මේ කාක ප්‍රේතයා කියනවා එයාට මෙහෙම උනේ ඇයි කියලා. බොහෝ භික්ෂූන් වහන්සේලා ඔන්න කාශ්‍යප බුද්ධ ශාසනයේ තියෙන කාලෙදී ගමට පිළිසිඟාගෙන ආවා. මිනිස්සු තෙරුවන් දැකලා ප්‍රියමනාප සිත් ඇතුව ආසන ශාලාවේ වඩා හිඳුවා කැඳ වළඳවා විවිධ දේවල් පිළිගන්නවා හා දෝවණය කරලා තෙල් ගන්නකොට ඔන්න පිණ්ඩපාත කාලේ ඉඳුරු බණ අසමින් හිටියා. මේ ධර්ම කතා අවසානයේදී තෙරුණුවන් තෙරවරුන්ගේ පාත්‍ර රැගෙන තමන්ගේ ගෙවල් වලින් විවිධාකාරයේ රසවත් ආහාර අරගෙන ඇවිල්ලා ඔන්න භෝජන වලින් පුරෝගෙන ගෙනහලා ඔන්න මිනිස්සු මේ තැම්පත් කරන්න පටන් ගත්තා. ඒ කාලේදී මෙයා ඉඳලා තියෙන්නේ කපුටෙක් කියලා. මේ ආපන ශාලාවේ මේ ආසන ශාලාවේ මේ ආසන පනවල තිබ්බ මේ ශාලාවේ වහලිය උඩ හැංගිලා ඉඳලා ඒ ආහාර ටික දැක්කලා එකක්ගෙන ආහාර පාත්‍රයෙන් තෙවරක් මෝ පුරා බත් පිඬු තුනක් ගත්තා. එක්කෙනෙක් ගෙන ආපු ආහාර පාත්‍රයකින් තෙවරක් මෝ පුරා කියන්නේ බත් කටවල් තුනක් කටින් ගත්තා. සංගයා සතු වෙලා තිබ්බේ නැහැ. එතකන් සමහරවිට සංගයාට නියම කරලා දුන් දෙයක් ද නැවේ.
මිනිස්සු ගෙවල් වලින් ගෙනා විතරනේ තාම සංඝයාට පූජා කරලත් නැහැ සංඝයා වහන්සේලාට මේව එතකොට පූජා කරලා නැති නිසා ඒක තාම උන්වහන්සේලාට අයිති නැහැ නමුත් සංඝයා උදෙසා ගෙනාපු දෙයක් විතරයි දැන් මේ පූජා කරන්න ගෙනාපු දෙයක් විතරයි ඔන්න ඒකෙන් තමයි බත් කටවල් තුනක් ගත්තේ ඒ මා කරපු පෙර කර්මය මෙච්චරයි මම මේ විදියට පිච්චි පිච්චි දුක්ඛින් ඉන්න මම කරේ එච්චරයි මම මිය පරලොව ගොස් එම කර්ම විපාකයක් විදියට අවීචයේ පැහිලා පැහිලා අවීචය කියන්නේ තියෙන මහා නිරේ මහා කාලයක් දුක් විඳලා අවීචේ පුතේ නිරේට වැන්නා වගේ කල්පයක් විතර අවශ්‍ය එහෙම දුක් විඳලා අන්තිමට මේ ගිජ්ජ කූට පාරතේ තියෙන මේ අසල මේ විදියට කාක ප්‍රේතේ ඉපදිලා මේ විදියට දුක් විඳිනවා කියලා කිව්වා බලන්නකො මොනතරම් වැරද්දක් කුංචි උනත් ඒ වැරද්ද අපිට හිතෙන්නේ නැහැ නේද බත් කටවල් තුනකට මෙහෙම විඳවන්න වෙයි කියලා නේද අපි එහෙනම් මොන වගේ දේවල් අපි අම්මා නැති වෙලාවට ගෙදර බිස්කට් ටෙන් පැකට් පිටින් කනවනේ බලන්න මේ පොඩි දෙයකට මේ බත් පිඬු තුනකට තමයි මෙච්චර දුක් විඳේ එතකොට අපි හිතන්නේවත් නැති තරම් මහ කුංචි අකුසල් වලට මේ තරම් බරපතල දුක් විඳින්න සිද්ධ වෙනවා කියන එක මේ ප්‍රේතයන්ගේ කතා වලින් අපිට ගොඩාක් හිතන්න පුළුවන් පුතේ ප්‍රේත ලෝකයේ ඉන්නේ අපි දන්නවා ප්‍රේත ලෝකය කියන්නේ නරක වැඩ කරලා ඉන්න මේ මිනිස්සු ඒ කාලවල දැන් මිනිස්සු වෙලා හිටපු අය තමයි බොහෝ වෙලාවට නරක වැඩ කරන්නේ දැන් අර කාක ප්‍රේත වස්තුවේදී එයා කපුටෙක් වෙලා ඉන්නකොට තිරිසන් ආත්මයකදී කරපු වැරද්දකට තමයි අර විදියට ප්‍රේත ලෝකෙ ඉපදිලා පිච්චි පිච්චි මේ කතාව එතකොට ඔයාලා හිතන්න තව කොච්චර දේවල් තියෙනවද අපි මනුස්සයෙක් විදියට විතරක් නෙවෙයි සත්ෙක් විදියට හරි වැරද්දක් කරොත් ඒකටත් විපාක තියෙනව නේද නේද අපිට ගැලවීම නෑ බොහොම අමාරුයි පුතේ මේ ලෝකයෙන් ගැලවෙනවා කියන එක එතකොට පුතේ මේ අභිප්‍රේත වස්තුවට අදාළ කතාවත් ඒ වගේ ඒ කියන්නේ අර අපි කිව්වේ සර්පයෙක්ගේ වගේ ශරීරයක් තිබ්බා කියලා එයාගේ මූණ ඔළුව මනුස්සයෙක්ගේ වගේනේ අන්න එයාටත් පුතේ වෙච්ච කාරණාවක් තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් මේ කාලේ හදපු මේ පන්සලක් තිබිලා තියෙනවා ඒකෙදි පුතේ ඔන්න මිනිස් උන්වහන්සේගේ වසමින් නිතර නගරෙහි පිඬුසිඟා වැඩියා නුවර හිටපු මිනිස්සුත් උදේ සවස සුවඳ මල් ගෙන ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේට බොහෝ ඕවටන් කරගෙන යනවා එක් බරණැස් වැසියෙක් ඒ මාර්ගයේ අසල කුඹුරක වැඩ කරා උදේ සවස පසේ බුදුරවරුන්ට ඕවටන් පිණිස යන මේ මහජනයා කුඹුර පාග පාග තමයි යන්නේ දැන් එහිමයි අපේ පැතිවල නැද්ද සමහර අය කියන්නේ අපේ වැට වැට ඔය අපේ වැටිය කොල කඩන් දෙපා මේ පැත්තෙන් එහිම යන්න දෙපා පාග පාග නේද සමහර තනකොළ ටිකක් බිම හිටෙව්වත් එහෙමනේ ඔය ටික පාගන්න දෙපා ආන් මේ වගේ මේ මිනිස්සුත් හිතුවා මේ මිනිස්සු කොච්චර හරි වැඩේ මේ හාමුදුර බලන්න යනවා මේ ඌටෙන් කරන්න යනවා හැම වෙලේම මගේ කුඹුර තමයි විනාශ වෙන්නේ පාගගෙන ගියත් කියලා මෙයා හිතන ඊට පස්සේ ගෝවියා මගේ කුඹුර නොපාගවයි වළක්වන නමුදු එය මුළු මුණින් වළක්වා ගැනීම අපහසුත් උනා ගෝවියා දැන් හැම වෙලේම මිනිස්සුන්ට කිව්වා මගේ කුඹුර පාගන්න එපා පාගන්න එපා කියලා හැබැයි ඉතින් ගෝවියට සම්පූර්ණයෙන් මේක පාලනය කරගන්න බැරි වුණා ඊට පස්සෙ යාට මහ නරක හිතක් පහළ වුණා යම් හේකින් පසේ බුදුන්ගේ පන්සල මෙතන නොතිබුණොත් එවිට මිනිස්සු මගේ කුඹුර පාගගෙන යන්නේ නැහැ එහෙම හිතලා ඔහු පසේ බුදුන් වහන්සේගේ අර මේ පන්සලෙන් උන්වහන්සේ පිඩු සිගා වඩින්න පිටත් වුණාට පස්සේ හැමදේම විනාශ කරලා පරිභෝග කරලා බාණ්ඩ බින්න දාලා පන්සලට ගිනි තිබ්බා. පසේ බුදුන් වහන්සේ දැවුණු පන්සල දෙස බලා වෙන තැනකට පිටත් ගියා. මොකද බුදුවරුනේ පසේ බුද්ධත්වය ලැබුවා කියන්නේ ලෞතුරා බුදු කෙනෙක් නොවුණට උන්වහන්සේ දන්නවා තවදුරටත් මෙතන ඉන්න බෑ ඒක නිසා උන්වහන්සේ බොහොම අකම්පිතව මේ ස්ථානයෙන් පිටත් වෙලා ගියා සුවඳ මල් රැගෙන එන රැගෙනෙහි පැමිණි මහජනයා මේ පිලිස්සෙච්ච පන්සල දැක්කා අපේ ආර්යයන් වහන්සේ කොහෙ ගියාද කියලා මිනිස්සු දැන් ඕම් හොඳට ඕම මිනිස්සු දැන් ඒ බොහොම ශ්‍රද්ධාවෙන්නේ පුතේ බුදුරජාණන් වහන්සේව දකින්න එන්නේ ඔන්න දැන් මිනිස්සු හීසීස් ලූලූ වත දුවදුවා සීසීකට කෑගගා ඔන්න දැන් මේ වෙච්ච විනාශය ගැන හිතීතා බොහොම දුකටපත් වුණා. එතකොට මේ කුඹුරු හිමියා මේ කුඹුරේ අයිතිකාරයා මේ මහජනයාත් එක්ක මිඳගෙන මහජනයා මැදට ඇවිල්ලා මම තමයි මේ පන්සලේ පුච්චලා දැම්මේ කියලා කිව්වා.
කෝපයට පත් මොහිනිස්සු අර ඒ වෙලාවේදී අපි මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ කියලා තමතක් කරගෙන මූ අල්ලගනියා මෙන්න මොයි පාපියා නිසා අපට පසේ බුදුන් දැක ගන්නටත් බැරි වෙනවා කියලා දඬු මුගුරු ආදීෙන් ගහලා තල්ලා යව ජීවිතක්ෂයට පත් කරා ඊට පස්සේ මරුණ ගමන් අවීචී ඉපදිලා එහෙ දුක් විඳලා තමයි අවසානයේදී ඔය ගිජ්ජ කූට පර්වතයේ අසල අභිප්‍රේතයෙක් කියලා ඉපදිලා තියෙන්නේ ඉතින් බලන්න අර බත් පිළි තුනටවත් මෙච්චර විඳවලා මෙයක් අර කරගත්ත පාපේ නිසා ආත්ම කෝටි ගාණක් දුක් විඳලා කල්ප ගණන් නිරේ වරණ දුක් විඳලා තමයි ප්‍රේත ආත්මයකටත් ඇහැලා අර විදිහට පිච්චි පිච්චීම දුක් විඳින්නේ පිච්චෙනවා කියන එක පුතේ අපිට දරන්න පුළුවන් දෙයක් නෙමෙයි හොඳටම අපි දන්නවා කුංචි ගිනි පුපුරක් අපේ අතට විසික්කුණා හදිසියවත් ඉටිපන්දමකින් වැක්කිරෙන ඉටි කිරි ටිකක් අතට වැරෙනව රස්නෙට අපිට ඒකවත් දරා ගන්න බෑ නේද හදිසියවත් පහනක් වත්තු කරනකට පහන් දැල්ලට අතහ වුණත් අපිට රිදෙනවා හරියට පිච්චෙනවා ඒකේ වේදනාව අපි අඳුරනවා එතකොට හිතන්න කල්ප ගණන් දිග ආත්ම භාවයන් වල පිච්චි පිච්චිම ඉන්න සිද්ධ වුණා ඒ ඔළුවේ ඉඳන් පල්ලෙහාට යනකම් පිච්චෙනකොට ඔළුවේ මේ කොටස ආපහු කඳ කොටස මැවෙනවා ආයි පල්ලෙහා ඉඳන් උඩට පිච්චෙනකොට ආයිමත් යට කොටස මැවෙනවා එහෙම එහෙම කල්ප ගණන් එක දිගටම මේ ක්‍රියාව වෙනකොට කොහොම දරා ගන්නද කොහොම ඉවසන්නද එතකොට හිතන්න ඕනේ හොඳ නරක කොහොමද අපි තෝරගන්නේ මේක හොඳයි මේක නරකයි ඒක නිසා මම ඒක නොකර ඉන්නවා මේක හොඳ නිසා මම මේ හොඳ දේ කරනවා කියන එක දැන් අපි මොන තරම් හොඳට හිතට ගන්න ඕනද තව කතාවක් තියෙනවා මේකට නම් ඔයාලා ආස වෙයි මණිකාර කුලපග තිස්ස තෙරුන් වහන්සේ ආරම්භය තමයි මේ කතාව දේශනා කරේ පුතේ ඔන්න 12 අවුරුද්දක් තිස්සෙම මේ තෙරුණුවන් වහන්සේ පුතේ දානේ ලබා ගන්න එකම ගෙදරකට තමයි වැඩම කරේ. ඒක නිසා තමයි මේ තිස්ස කියන තෙරුණ වහන්සේට මණික් කරුවෙක් තමයි මේ ගෙදර ඉන්නේ. මණික් කරුවට හිතවත් වෙච්ච තිස්ස කියන හාමුදුරුව කියන නමෙන් තමයි මණිකාර කුළුපග තිස්ස කියලා නම හැදිලා තියෙන්නේ. ඔන්න ඉතින් ගියාට පස්සේ ගෙදර අඹුසැමි දෙන්න ඔන්න මේ තෙරුන් වහන්සේට හරියට අමව්පියන්ට පෝෂණය කරනවා වගේ තමයි මේ තෙරුන් වහන්සේට දානේ පූජා කරේ. දිනක් මණික් කරුවා තෙරුන් ඉදිරියේදීම මස් කප කප හිටියා. මොකද මස් පූජා කරන එක බුද්ධ ශාසනයේ හැම අකපදයක් නෙමෙයි. ඒක ඔබට මම ඉදිරියේදී කියලා දෙන්නම්. ඔන්න දැන් මස් කප කප හිටියා. ඒ වෙලාවේදී කොසල් රජතුමා මණික් කඩයක් කෙව්වා මේක හරියට උපදාලා එවන්න කියලා මේ රාජපුරුෂයෙක් අතේ. මේ මණික් කරු තමන් දැන් මස් කප කප නිදී ලේ තවරුණු අතින් ඒක අරගෙන පෙට්ටියක් උඩ තියලා ගිහින් අත සෝද ගන්න ගේ ඇතුළට ගියා. දැන් ඔයාලට ඒ සිදුවීම පැහැදිලි නේ. ඔන්න දැන් දානි උයෝය ඉන්නවා අලුත ගෙනාවු මස් ටිකක් මේ මණික් කරු කපමින් ඉන්නවා තෙරුන් වහන්සේත් පස්සෙක වැඩ හිඳිනවා. ඒ වෙලාවේදී රාජපුරුෂයෙක් එනවා රජතුමාගේ මණික් හැටයක් අරගෙන මේක කපලා උපදාන්න දෙන්න කියලා. මණික් කරු ඒක අල්ලන්නේ ලේ තවරුණු අත්තතිව ඒක පෙට්ටියක් උඩ තියලගින් එයා අත සෝද ගන්න යනවා. ඒ ගෙදර ඇති කරන කොස්වාලිහිණියෙක් හිටියා. ඒ කියන්නේ කුරුල්ලෙක් හිටියා. ඒ ලිහිණියා ලේගෙන් ඉව වැටි මස් කැබල්ලකේ සිතා ඒ මණික තෙරුන් බල බලා සිටිදීම ගිලලා දැම්මා. තෙරුන් වහන්සේ එතන වැඩ ඉන්න තැනටම ගිහින් අර පෙට්ටිය උඩ තිබ්බ මණික මස් අර ලේ තැවරිච්ච හින්දා ඒක මස් කැල්ලක් කියලා හිතලා තමයි ගිල්ලේ. මණික් කරු මණික ගැලුව කෝදෙයනේ මණික කියලා නෑ. ඊට පස්සේ මණික ගත්තේ කවුද කියලා භාර්යාවගෙන් ඇහුවා පුතණුවන්ගෙනුත් ඇහුවා ඒ හැමෝම කව ගත්තේ නැහැ කියලා. ඊට පස්සේ තෙරුන් විසින් ගන්නා ලද සිතල භාර්යාවට කිව්වා මේ මණික ගන්න ඇත්තේ මේ තෙරුන් වහන්සේ තමයි කියලා. ඊට පස්සේ භාර්යාව කෝණී ස්වාමීනි එහෙම කියන්න එපා. මෙතෙක් කල්ලේ තෙරුන් වහන්සේගෙන් අපිට කිසිම වරදක් සිද්ධ වුණේ නැහැ. උන්වහන්සේ නම් කීයටත් මණික ගන්න නැහැ කියලා භාර්යාව කිව්වා. මණික් කරුවා ඔන්නේ උනාට මේ තෙරුන් වහන්සේ ගහවට ගිහින් උන්වහන්සේ වෙත ගිහිල්ලා කියනවා මගේ මණික ඔබ වහන්සේ ගත්තද නෑ උපාසකේ නොගත්තෙමි කියලා කිව්වා. ස්වාමීනි මෙහි වෙන කිසිවෙක් හිටියේ නැහැ ඒ ඔබම ගත්ත නේද කියලා ආයෙමත් අහන්න ගත්තා. ඒ නිසා ඔය මණික දෙන්න මට මේ රජතුමාගෙන් විසමක් වෙන්නේ නැහැ කියලා මණික බොහොමයක් පෙරත්ත කර කර ඉල්ලන්න ගත්තා. තෙර නම තම කතාව බාර නොගන්නා හේතු එකෙන් තෙරුන් වහන්සේගෙන් කිසි උත්තරයක් නැහැ. ඔහෙ ඉන්නව මණික දෙන්නේ නැහැ කියලා හිතලා මණික ගන්න ලද්දේ තෙරුන් වහන්සේම තමයි කියලා හිතලා පීඩා කරලා හරි වද දීලා හරි මේක ගන්න ඕන කොහොම හරි දැනගන්න ඕනේ කියලා
කියන්න ගත්තා. ඊට පස්සේ එපා හිමියනි අපි වනසන්න එපා. අපි මීට වඩා හොඳයි අපි රජතුමාගේ දාසිය වෙලා ඉන්න එක. මේ මේ වගේ පවක් කරන්න එපා කියලා බහර්යාව කෑ ගහන්න ගත්තා. අඳහ වැටෙන්න ගත්තා. හැබැයි මේ පුද්ගලයා ඒක හැව්වේ නෑ. එයා කෝපයෙන් ලනුවක් අරගෙන ඇවිල්ලා අර තෙරුන් වහන්සේගේ පුතේ හිස වෙලලා තද්ද කරලා ගැට ගැහුවා. ඊට පස්සේ හොඳට තද කරලා අල්ලගෙන මිරිගගෙන හිටියා. එතකොට පුතේ මේ තෙරුන් වහන්සේගේ හිසෙන් හා නාසයෙන් ලේ වැගිරෙන්න පටන් ගත්තා. ඇස් එළියට එනවා වගේ දැනෙන තරම් මහ තද්දට මෙයා ගැටේ තද කරනවා. එතකොට මහ වේදනාවක් දැනුණා. තෙරුණෝ වේදනාවෙන් ඔන්න එතන බිම ඇද වැටුණා. ලිහිණිය පුතේ අර ලේ ගලාගෙන එනවා දැකලා ඒ ලේ ගඳට අම් එතෙන්ට ඇවිල්ලා අර බිම වැටෙන තෙරුන් වහන්සේගේ ලේ බොන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී මැණික් කරුවා තෙරුන් සමග උපදිච්ච කෝපය නිසාම තෝ මෙතන කුමක් කරන්නේද කියලා පාදෙන් හනියෙන් පාරක් අර ලිහිණියට ගැහුවා. ලිහිණිය එක පාරටම මැරිලා උඩු කුරු වෙලා වැටුණා. ඒ දුට තෙරණෝ පාසකේ මගේ හිසේ වෙනම මදක් ගුරුල් කොට මේ කොස්වාහිණියා ගැන බලව. ඌ මියගොස් නැද්ද කියලා බලන්න කියලා තෙරුන් වහන්සේ උපාසකයාට බොහොම අපහසුවෙන් ඉද්දි කිව්වා. ඊට පස්සේ තෙරණුවන් නමතා මේ පක්ෂියා වගේම ඔබත් මරනවා. දැන් මු මෙරිලා ඉන්නේ කියලා ඔන්න කියන්න ගත්ත තරහෙන්. ඊට පස්සේ තෙරුන් වහන්සේ කිව්වා පාසකේ මේ ලිහිණියා ඒ මැණික ගිල්ලා. මූ නොමරුණා නම් මම දිවි කියලා පිටත් ඊට පස්සේ නැවතත් හැමදාම මගේ ඉදෙට්ටම දාන්නයට වඩින්න කියලා ආරාධනා කරත් ඒ යෝජනාව නම් පිළිගත්තේ නැහැ. හැබැයි පුතේ මේ තෙරුන් වහන්සේ මේ වේදනාවෙන්ම ටික කාලෙකින් ඔන්න පිරිනිවන් පෑවා. කොස්වාලිහිණියා මැණික් කපන්නාගේ බිරිඳගේ කුසෙහි අර මැරිච්ච කොස්වාලිහිණියා බිරිඳගේ කුසෙහි දරුවෙක් වෙලා ඉපදුනා. මැණික් කපන්නා මියගොස් නිරේ ඉපදුනා. මැණික් කපන්නාගේ බිරිඳ පුතේ තෙරුන් කෙරෙහි මෘදු සිතකින් කටයුතු කරපු නිසා පරලෝක ගිහිල්ලා දෙව්ලෝ ඉපදුනා. බලන්න හොඳ ක්‍රියාවක ස්වභාවයයි නරක ක්‍රියාවක ස්වභාවයයි අපි එකම කතාවක දැක්කනේ. මේ කතාව තුළ අපිට ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් වුණා. කිසිම කාරණාවක් ගැන හොයලා බලන්න නැතුව අර රහතන් වහන්සේ කෙනෙක් කියලාවත් රහතන් වහන්සේ කෙනෙක් පුතේ අද අපි ඔය අහනවා වගේ මම රහත් කියලා බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා තමන් රහත් බව ප්‍රකාශ කරන්නේ නැහෙනි පිටස්තරයට. එතකොට මේ පුද්ගලයා දන්නේ නැහැ මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. එතකොට එයා මෙච්චර අවඩක් කරන්නේ මෙච්චර උතුම් කෙනෙකුට කියලාවත් එයාට අවබෝධයක් නැතිකමනේ මේකේ මූලික දේ. අනිත් එක තමයි පුතේ තමන් ගැන විතරක් හිතන මිනිස්සු වුණාම කිසිම දෙයක් විමසිලිමත් වෙ හිතන්නේ නැති වුණාම බලන්න මොනතරම් අනර්ථයක් කරගත්තද. එයා හිතුවන මේ ඉන්නේ උත්තරීතර කෙනෙක් සිල්වත් කෙනෙක් කොහොමද හොරකමක් වෙන්නේ? කවුරු හරි එක්ක මේ සතෙක් කරගත්තද? එහෙම නැත්නම් බිම වැටුණාද? කවුරු හරි මොනවා හරි එක නැති වුණාද? මේක රජතුමාට කියලා මට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් වේද? කිසි දෙයක් හොයලා බලන්න නැතුව කරගත්ත අවැඩ නිසා පරිමෙලවත් නැති වෙලා පරලවත් නැති කරගත්තා. හැබැයි අර බිරිඳ ඒ මොහොතේදී ගත්ත අර යහපත් තීරණේ පා තෙරුන් වහන්සේට මෙහෙම කරන්න. එයට තේරුණා මේක නරක වැඩක් කියලා. නේද? මේක නරක දෙයක් කියලා එයා තේරුම් ගත්තා. ආන් ඒ තේරුම් ගැනීමත් එක්ක එය තුල ඇතිවෙච්ච ඒ අනුකම්පික හැඟීම තෙරුන් වහන්සේ කෙරෙහි ඇතිවෙච්ච කාරුණික බව මෘදු බව නිසා එය දිව්‍ය ලෝකයන්ට සමත් වුණා. නේද? ඉතින් බලන්න මේ ජීවිතයේ මොනතරම් මොහොතින් මොහොත අපි ගත කරන තප්පරය තප්පරයක් ගන්න අපේ ජීවිතේ මොනතරම් එහෙට මෙහෙට වෙනස් වෙනවද? මෙලවත් අහිමි වෙලා පරලොවත් අහිමි වෙන කාරණා මොනතරම් අපිට නිරන්තරයෙන්ම සිද්ධ වෙනවද? එතකොට පුතේ අපි හිතට ගන්න ඕනේ නිරන්තරයෙන්ම යමක් කරන්න කලින් මේක හොඳද මේක නරකද කියලා හිත හිතා කල්පනා කරලා බලලා කරන්න. හදිස්සියට මේ මණිකාර කුළුපග තිස්ස හිමියන් එක්ක හිටපු මේ අර මණිකාරයා වගේ කටයුතු කරොත් මොකද වෙන්නේ? නේද? සත්පුරුෂයෝ මුණ ගැහිනත් සසරින් එතෙර වෙන්න බැරි වෙච්ච මිනිස්සු මේ ලෝකේ කොයිතරම් ඉන්නවද?
අපිත් මේ තරම් දිගු සසරක මේ තාම ඇවිදිමින් යන්නේ මෙහෙම වෙච්ච නිසා නෙවෙයිද කියලා අපි ආයෙ ආයෙ හිතන්න ඕන නේද? එහෙනම් පුතේ දැනට මම පාඩම අදට නතර කරනවා. අද පාඩම අවසන්.